ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව ටෙලිකොම් ආයතනයේ පෞද්ගලීකරණය කිරීම පිළිබඳ සකස් කළ වර්තාවක් පසුගියදා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා විසින් සභාගත කළා. එමගින් ඔහු පෙන්වා දුන්නේ ටෙලිකොම් ආයතනයේ පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි. කෙසේ වෙතත් එසේ නිගමනයකට එළඹීමට පෙර අදාළ වර්තාව සකස් කළ ආංශික අධීක්ෂණ කාර්යක සභාව ජාතික ආරක්ෂාවට අදාළ කිසිදු අංශයකින් ඒ පිළිබඳ විමසීමක් සිදු කර නොමැති බව ආරක්ෂක කවුන්සලයේදී අනාවරණ වී ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද ඒ පිළිබඳව අදහස් පළ වුණා. कारक स्वभावुण ව්‍යාපාරික අවස්ථා එමු නැත්නම් බිස්නස් ඔපචුනිටී සහ ස්ට්‍රැටජිස් ව්‍යාපාර උපාය උපක්‍රම පිළිබඳ එයා සම්බන්ධිත විශේෂඥතාවයක් නැති අය විසින් කරන නිර්දේශ එලෙසින් පිළිගන්න ගියොත් නැවතත් පරණ අවුල් ජාලයට තමයි රට ගමන් කරන්නේ. මොකද දැනටමත් ටෙලිකොම් සංස්ථාවේ කොටස් වලින් 149 අපිට තියෙනවා. 51ක් පිටට තියෙන. ඒක නිසා අඩු බලයක් තමයි දැනටමත් තියෙන්නේ. මේ දවස්වල එමෙතුමක් කතා කරන ජනාධිපති වරණයක් ගැන කියන තත්ත්වයේ අනුව නම් අද්දෙතන ශ්‍රී ලංකාවේ කිසිම වෙලාවක මේ වර්ෂයේ මැතිවරණයක් තියන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. මොකද සල්ලි නැතුව කරන්න බෑ. සල්ලි රටේ නැහැ. මෙච්චර කල් කරලා තියෙන්නේ දේශීය විදේශීය වශයෙන් ණය අරන්. දැන් ගත්ත ණය ගෙවලා නැති නිසා තව ණය දෙන්නේ නැහැ. ඉතින් කොහොමද මැතිවරණ තියන්නේ? ඒ වගේම මේ වෙනකොට රාජ්‍ය ඇමතිවරුන්ට ලබා දීලා තියෙන විශේෂපතය තවම ලබා නොදී සිටින්නේ ඇයිද කියන කාරණාව ඒ රාජ්‍ය ඇමතිවරු ප්‍රශ්න කරනවා. හැබැයි ඉතින් මොනවා හරි කරන්න නම් කරන්න සල්ලි තියෙන්න ඕනේ. සල්ලි නැත්තම් ඉතින් කැබිනට් ඇමතිට මුකුත් කරන්න බැරි නම් මේ රාජ්‍ය ඇමතිතුමා මොකද්ද කරන්න පුළුවන්? තටු නැතුව ඉගිල්ලෙන්න බෑනේ. ඉතින් නැති බැරි කම කියන ලැජ්ජ වෙන්න අවශ්‍ය නැහැ.